ඊළඟට අපි දැක්කා විශාල වශයෙන් මේ අඩු ආදායම් නිවාස මේ කාලය ඇතුළතදී හැම තැනම මේ නිවාස ඇති වෙච්ච නිසා මේ පැල්පත් කියන මේ ප්‍රශ්නය තිබුණා. අපිට මේ අඩු ආදායම් නිවාස සඳහා විසඳුමක් ලබා දෙන්නට අවශ්‍ය වෙලා තිබුණා. කොළඹ නගරයේ සමහර මේ අඩු ආදායම් නිවාස තිබුණා රජයේ ඉඩම්වල හදලා. තවත් අඩු ආදායම් නිවාස තිබුණා මේ රීල් පාර අයිනේ හදලා, නැත්නම් බීරවැව අයිනේ හදලා. ඒ වගේම තවත් සමහර අඩු ආදායම් නිවාස තිබුණා. ඒ නිවාස තිබුණේ උන්ට අයිති ඉඩම්වල. හැබැයි එක පර්චේක පර්චස් දෙකක නැත්නම් පර්චස් තුනක මේ විශේෂයෙන් ඔය මේ කොම්පඤ්ඤ වීදිය වගේ ප්‍රදේශවල විශාල වශයෙන් මේවා තිබුණා. මේවත් ජීවත් වීමට සුදුසු වාතාවරණයක නෙවෙයි තිබුණේ. අපි ඉතින් මේවා ගැන අධ්‍යයනයක් කළා. මේ එක එක ඒ ස්ථානවලට විවිධ ව්‍යාපෘති අරගෙන ආවා. ඉතින් විශේෂයෙන්ම රජයේ මුදල් යොදවලා අපි තට්ටු නිවාස විශාල ප්‍රමාණයක් හදුවා. ඉතින් මේ ව්‍යාපෘති අවසාන නැහැ. මේ ව්‍යාපෘතිය මං හිතන්නේ දැන් රජයේ විසින් ඒ හරි ඉදිරියට එන රජයන් විසින් මේක කරගෙන යාවි. එම කරගෙන ගියොත් අපිට පුළුවන් අපේ කොළඹ නගරයේ තියෙන මේ පැල්පත් එහෙම නැත්නම් අඩු ආදායම් නිවාස අහක් කරලා ඒ නිවාසයෙන් අයින් වෙනවා විතරක් නෙවෙයි, ලස්සන රටට ඇති වෙනවා විතරක් නෙවෙයි, ඒහි ජීවත්වන විශේෂයෙන්ම කුඩා ළමයින්ට තරුණයන්ට යහපත් වාතාවරණයක් ජීවත් වීමට සුදුසු වාතාවරණයක් ඇති වෙනවා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මේ අනුව අපි විශාල තට්ටු නිවාස ප්‍රමාණයක් ඇති කළා. අර මේ විවිධ ඔය පැල්පත් ආශ්‍රිතව ජීවත් වුණු ජනතාව මේ තට්ටු නිවාසවලට පදිංචි කළා. ඔවුන්ගේ ජීවන තත්ත්වය උන්ට නිසි නිවසක් ලබා දීම පමණක් නෙවෙයි, ඒ ඔවුන් ජීවත් වෙන පරිසරය පවා අපි වෙනසකටපත් කරා. අපි වැදගත් වෙන්න ඕන අපි මේ නිවාස ඇති කරනකොට මගේ මූලික අරමුණ එන්නේ ඒ නිවාස තට්ටු නිවාසය හදනවා විතරක් නෙවෙයි, ඒ නිවාසය අවට එහි ජීවත් වෙන ජනතාවට ජීවත් වෙනට සුදුසු පරිසරයක් අපි ඒ ප්‍රදේශයේ උද්‍යානයක් හැදුවා, පාරවල් හැදුවා, මේ ඒ අවට ප්‍රදේශ භූමිය හැදුවා. මේ වගේ අර තට්ටු නිවාසය විතරක් නෙවෙයි තට්ටු නිවාසය අවට පරිසරයත් අපි සකස් කරා. ඉතින් මේ ව්‍යාපෘතිය තාමත්ම වැදගත් වෙන ව්‍යාපෘතියක්. මොකද 50,000ක් පමණ තියෙනවා මේ අඩු ආදායම් තප්පේ තියෙන නිවාස. මේවා ඉක්මනින්ම ඉවත් වෙලා හොඳ නිවසක් ඒ අයට ලැබිය යුතුයි. ඉතින් මේ හා සමාන සමහර තැන්වල අපි රජයේ මුදල් යොදලා මේ කාර්ය කරා. නමුත් සමහර ස්ථානවල අපි මීට වඩා වෙනත් ක්‍රමවේදයක් යෙදුවා. පුද්ගලික අංශය මේකට සහභාගී කරගත්තා. මෙයින් හොඳම ව්‍යාපෘති දෙකක් තමයි කොම්පඤ්ඤ වීදියේ අපි ඇති කරේ. එකක් ටාටා සමාගමත් එක්ක, අනිත් එක ඉම්පීරියල් කියන සමාගමක් එක්ක ව්‍යාපෘති දෙකක් ඇති කරා. මේ ව්‍යාපෘති දෙකේදී සිද්ධ වෙන්නේ ඒ ප්‍රදේශේ දැන් ටාටා සමාගම විසින් කරන ව්‍යාපෘති උදාහරණයක් වශයෙන් අක්කර 8ක පමණ ප්‍රදේශය, ඒ ප්‍රදේශයේ තිබුණු නිවාස ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව අපි ඒ නිවාස මුලින් ඉවත් කරා. ඒකට ඉවත් කළා ඒගොල්ලෝ ගිය తాවකාලික ගිය නිවාසවලට කුලියක් මේ ටාටා සමාගම විසින් ලබා දෙනවා මේ ව්‍යාපෘතිය අවසන් වෙනකන්. ඊට පස්සේ මේන් අක්කර 3ක අර තට්ටු නිවාස හොඳ තට්ටු නිවාස හදනවා මේ අයගේ අවශ්‍යතාවයන් අනුව. හදලා ඒ අයට ඒ නිවාසවලට පදිංචි වෙන අවස්ථාව දෙනවා. එතකොට ඉතුරු අක්කර 5 මේ ටාටා සමාගම ආයෝජනයක් කළා.
මේ මුල්ලු ව්‍යාපෘතියටම යන මුදල ඒගොල්ලු හොයාගන්න. ඉති මේ අනුව අපි රජයෙන් සතයක්වත් වියදං කරන්නේ නෑ. ජනතාව සතයක්වත් වියදං කරන්නේ නෑ. අර සමාගම විසින් ඒ මුදල් ආයෝජනය කරනවා. ආයෝජනය කරලා ඒ සමාගම ඔවුන්ගේ ඒ ඔවුන්ගේ ව්‍යාපෘතිය හරහා ඔවුන්ගේ අයිති මුදල සොයාගන්න. එතන මේකෙන් රජයත් ජයග්‍රහණය කරනවා, ඒ ජනතාවත් ජයග්‍රහණය කරනවා, ඒ සමාගමත් ජයග්‍රහණය කරනවා. ඉතින් මේක ඉතාමත්ම සාර්ථක ව්‍යාපෘති ක්‍රමවේදයක් බවට මට කියන්නට පුළුවන්. මේ කවදාකවත් ජීවිතයේදී හොඳ නිවසක් ලබන්නට බැරි, කවදාකවත් හදන්නට පුළුවන්කමක් නැති ජනතාවකට හොඳ නිවාසයක් ලැබෙනවා. ඉතින් මේක කිරීමේදී ඒ ජනතාව මේකට සම්බන්ධ වෙනවා. ඒ සමහර අයට තිබුණේ පර්චස් එකයි, සමහර අයට පර්චස් දෙකක් තිබුණා, සමහර අයට පර්චස් පහක් තියෙන්න ඇති, සමහර අයට පර්චස් 10ක් තියෙන්න ඇති. ඉතින් ඒ තිබුණු පර්චස් ගානේ වටිනාකමට අනුව, ඒ අනුව තමයි අපි මේ සෑම දෙනෙකුටම මේ නිවාස අලුතෙන් හදලා දුන්නේ. ඉතින් විවිධ වර්ගයේ නිවාස, මං හිතන්නේ වර්ග 3ක නිවාස අපි මෙහිදී නිර්මාණය කරා, මේ භූමි ප්‍රමාණය අයිති තිබුණු භූමි ප්‍රමාණය අනුව. ඉතින් මේ වගේ අපේ අදහස වුණේ මේ සියලුම අඩු ආදායම් වලින් ජීවත්වන නිවාසවල ජීවත්වන මේ ජනතාවට හොඳ නිවසක් ලබා දීම සහ ජීවත් වීමට සුදුසු පරිසරයක් සකස් කර දීමටයි.